දෙකකට සැරයක් තමයි දින 35ක් වැනි කෙටි කාලයකට තමයි නතර කරන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා. එතකොට ඒ දවස්වලට අපේ පිරිපාදින සියලුම සේවකයෝ දිවාරය නොබලා දවසට පැය 18ක් පමණ එක දිගට වැඩ කළා. මාසයක් ඇතුළත මේ පිරිපාදු සම්පූර්ණයෙන් එකලස් කරනවා නැවත යථා තත්ත්වය. එහෙම කළා අවුරුදු දෙකක් එක දිගට මෙන්න මේ කිව්ව ඒවා දෛනිකව මේ ගානට දෙනවා මේ ප්‍රොඩක්ට් ටික. එතකොට මේ ප්ලාන්ට් එකට ක්‍රූඩ් ගේන් නැතිකම නිසා මේ ප්ලාන්ට් එක ගිය අවුරුද්ද ඒ කියන්නේ 2021 නොවැම්බර් මාසයේ ඉඳන් මේ වෙනකොට හතරවතාවක් මේන්ටෙනන්ස් සඳහා නෙවෙයි ක්‍රූඩ් නැතිකම නිසා නවත්තන්න ඕන. එතකොට මේ තීරණේ නොවැම්බර් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ මුලින්ම ගත්තේ එවකට පැවති රජයේ ඇමතිතුමා විච්ච උදේගම්මන්පිල මැතිතුමා. එතකොට එතුමා ඒ වෙලාවේ ලස්සන වචනයක් පාවිච්චි කරා. මේක ලාභද පාඩුද නෙවෙයි මේ වෙලාවේ වාසි කිව්වා. හේතුව මොකද්ද? ගිය අවුරුද්දේ නොවැම්බර් කියන්නේ ලංකාවට හොඳ වැසිකාලයක් ලැබිච්ච කාලයක්. ඒ වෙනකොට හයිඩ්‍රෝ පවර් ජෙනරේෂන් එහෙම නැත්නම් ජල විදුලි බල නිෂ්පාදනයේ අතින් විදුලි බල මණ්ඩලය දෛනික අවශ්‍යතාවෙන් 160ක පමණ විදුලි බලයක් නිෂ්පාදනය කරා ජල විදුලිය. ඒ වෙලාවේ ඒගොල්ලන්ට ඕනුන්නේ අපේ කෙමිකල් නැප්ත කියන එක ඕනුන්නේ කැලණි තිස්ස බලාගාරයක. ෆුවල් ඔයිල් ඕනුන්නේ සපුස්කන්ද බලාගාරයක. ඒක නිසා පෙට්‍රල් ඩීසල් හැදෙන ප්‍රමාණය අඩු නිසා මෙයා තීරණය කරා මේක වහලා දාලා. මොකද බොරතෙල් කියන එක දැන් සපුස්කන්ද පිරිපහදුව දුවන බොරතෙල් කියන එක ආනයනය කරොත් බොරතෙල් සාමාන්‍යයෙන් අපි ගෙන්නන්නේ මෙට්‍රික් ටොන් 90000ක් එහෙමත් නැත්නම් 120000ක් වගේ විශාල නැවකින්. එතකොට එකපාරකට ඒකට ගෙවන්න ඕන ඩොලර් ප්‍රමාණය වැඩි, කෑෂ් ෆ්ලෝ එක වැඩි. නමුත් පෙට්‍රල් ඩීසල් වගේ නිමි නිෂ්පාදනයක් ගෙනාවොත් මොකද්ද වෙන්නේ? ඒක ගේන්නේ මෙට්‍රික් ටොන් 35000ක 40000ක වගේ කුඩා නැවකින්. කුඩා නැවකින් ගෙනාවම ඒකට එකවර ලංකාවෙන් ගෙවන්න ඕන ඩොලර් ප්‍රමාණය අඩුයි. එතකොට ඒ අවස්ථාවේ රටේ තිබ්බ ඩොලර් හිඟේ නිසා එයා කල්පනා කරා අඩු ඩොලර් ප්‍රමාණයක්, ඒ කියන්නේ කෑෂ් ෆ්ලෝ එක අඩුවෙන් තියාගෙන අඩු ඩොලර් ප්‍රමාණයක් දීලා නිමි ඉන්ධන කියන එක මේ වෙලාවේ වාසි කියලා එතුමා කිව්වා. ඊට පස්සේ මොකද්ද කල්පනා කරේ? අනිත් පැත්තේ විදුලි බලාගාර වලට ඕනේ නැහැ, ෆුවල් ඔයිල් ඕනෙත් නැහැ, කිමිකල් නැප්ත ඕනෙත් නැහැ කියලා මේක නැවැත්තුවා. නමුත් ඒ අදූරදර්ශී තීරණේ ඒ වෙලාවේ හරි. නමුත් ඊට පස්සේ මාස දෙකක් විතර යනකොට මොකද්ද උනේ? වෙහි කාලේ නිමා වුණා, පායන කාලේ ආවා. ඊට පස්සේ ජලාශය ටික හිඳුනට පස්සේ ජල විදුලි නිෂ්පාදනයේ පහත වුණා, 120%කටත් වඩා පහත වුණා. ඒ වෙලාවේ විදුලි බල මණ්ඩලයට දෙන්න තිබුණේ නැහැ කිමිකල් නැප්ත. මොකද අපේ ප්ලාන්ට් එක වහලා පිරිපහදුව. ෆුවල් ඔයිල් තිබුණෙත් නැහැ. ඊට පස්සේ මොකද්ද කරේ? විදුලි බල මණ්ඩලයේ පැය 13ක් විදුලිය කපන්න යෝජනා කරා. ඊට පස්සේ අරගලත් එක්ක ඒක අඩු කරගන්න ආණ්ඩුව මොකද්ද කරේ? ඩීසල් ආනයනය කළා, ඩීසල් වලින් විදුලි උත්පාදනය කරන්න දුන්නා. එතකොට අධික වියදමක් ගියා විදුලි බල මණ්ඩලයේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න. මොකද ෆුවල් ඔයිල් වලට වඩා ඩීසල් කියන නිෂ්පාදනය ගොඩක් ගණන්. ඒකෙන් විදුලි නිෂ්පාදනය කරද්දී ඒකකයක් සඳහා යන වියදම වැඩි. එහෙම කරාට පස්සේ විදුලි බල මණ්ඩලයේ අනිත් පැත්තෙන් විශාල පාඩුවක් ලබනවා. එතකොට මේ ආර්ථික අර්බුද රැසකට මේ එකිනෙකට සම්බන්ධ මේක විසම චක්‍රයක් වගේ වැඩ කරා. ඊට පස්සේ අනිත් පැත්තෙන් උනේ පොදු ප්‍රවාහණයට, බස් රථ ධාවනයට, දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය හිඟ වුණා. මොකද ගෙනාපු ඩීසල් ටික දුන්න විදුලි බල මණ්ඩලයට අර පැය 13 විදුලි කප්පාදුව පැය 3කට අඩු කරගන්න. එතකොට ඊට පස්සේ මොකද උනේ? ගෑස් පෝලිං ඇති වුණා. ගෑස් අපි 108ක් දුන්නත් සිලින්ඩර්ස් වලින් කොත් 7600ක්. ගම්පහ දිස්ත්‍රික්කයට අවශ්‍ය දෛනික ගෑස් සිලින්ඩර්ස් ටික අපිට දෙන්න පුළුවන්. අපි ප්‍රධාන ගෑස් සමාගම් දෙක වෙන ලිට්‍රෝ ලාෆ් කියන දෙකටම 150-50 දෙනවා දවසකට. ඒ කියන්නේ 3500 සිලින්ඩර්ස් නිකුත් කරනවා. අඩුම ගානේ ඒක අපිට මැනේජ් කරගන්න තිබ්බ වෙලා. එතකොට ගෑසුත් නැහැ රටේ. හැම පැත්තෙම අනිත් පැත්තේ මොකද උනේ? භූමි තෙල් නැති වුණාට පස්සේ මොකද උනේ? භූමි තෙල් සහ ජෙට් ඒවන්, ඒ කියන්නේ ගුවන් යානා ඉන්ධන කියන ඒ නිෂ්පාදන දෙක ආසන්න වශයෙන් ප්‍රමිතිය අතින් සමාන ඝනත්ව සමාන සංයුතියෙන් ආසන්න වශයෙන් සමාන නිෂ්පාදන දෙකක්. එතකොට භූමි තෙල් නැති වුණාට පස්සේ භූමි තෙල් වෙන ආනයනය කරන්න වෙන රටක් නැහැ. මං කිව්වා පිරිපහදු විතරයි හදන්නේ සපුගස්කන්දේ. ඊට පස්සේ මේගොල්ලෝ කරේ මොකද්ද? ජෙට් ඉන්ධන දුන්නා භූමි තෙල් විදියට. ඊට පස්සේ ඒකත් පාඩුයි. ඒ කියන්නේ ආර්ථික වශයෙන් උත් පාඩු ලැබුවා එතනින්. නමුත් කරන්න දෙයක් නැහැ. භූමි තෙල් අවශ්‍යතාවය නිසා දුන්නා ඒ අවස්ථාවේ. ඔන්න ඔහොම එකිනෙකට සම්බන්ධ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා පිරිපහදු අකර්මණ්‍ය කිරීම තුළ. අනිත් පැත්තෙන් මොකද්ද උනේ? පිරිපහදු වහලා දැම්මට පස්සේ දැන් ගොඩක් වෙලාවට චෝදනා කරනවා මේක මාස ගාණක් වහලා මේකේ සේවකයෝ 7-800ක් වැඩ කරනවා, මේ මිනිස්සු මේක වහලා තියද්දිත් වැඩට යනවා, අතිකාල කරලා තියෙනවා, මේක පාඩුයි කියලා. අන්න අනිත් පැත්තෙන් ගහන්න ගත්ත මීඩියා වලනේ, සෝෂල් මීඩියා වලනේ මහජනතාව තුළ මතයක් හැදුවා මෙන්න මේක වහලා තියද්දිත් මේ මිනිස්සු හොරා කරනවා මේක කියලා. මේක හොර ගුහාවක් කියලා පෙන්වන්න කිව්වා. මොකද ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තියෙන්නේ මේ පිඹුරුවත් හදලා මේක පෞද්ගලීකරණය කරන්න. එතකොට මොකද්ද? ඇයි ඒ වැඩ කරේ මිනිස්සු? මේ ප්ලාන්ට් එක ඇවිල්ලා දවසේ 324ම දවස් 365ම දුවන එකක්. එතකොට සාමාන්‍ය මහජනතාවට තේරෙනවා වාහනයක් වුණත් දීර්ඝකාලීන දූප වාහනයක් මාස ගාණක් ගෙදර නවත්තලා තියලා ස්ටාර්ට් කරද්දී කාර්මික දෝෂ ඇති වෙනවා. ඒක තමයි ඒ සාමාන්‍ය ඒක යන්ත්‍රයක තියෙන ස්වභාවය. එතකොට මේ ප්ලාන්ට් එකේ බොරතෙල් කියන්නේ මොකද්ද? හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන් කියන්නේ හයිඩ්‍රජන් කාබන් වගේ තියෙන මේ බොරතෙල් වල අඩංගු වෙනවා. එතකොට අපි මේකේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 524ට වගේ විශාල උෂ්ණත්ව වලට මේකේ තියෙන ෆර්නස්, එහෙම නැත්නම් උඳුන් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේ අධික උෂ්ණත්වවලදී ජල වාෂ්ප රැඳෙන්නේ නැහැ මේකේ. නමුත් මේක නැවැත්තුවම මොකද වෙන්නේ? මේක කූල් වෙනකොට සාමාන්‍ය කාමර උෂ්ණත්වවලදී ජල වාෂ්ප එකතු වෙනවා. එතකොට අර හයිඩ්‍රජන් කාබන් සල්ෆා වගේ ඒවත් එක්ක ජල වාෂ්ප ක්‍රියා කරලා සල්ෆියුරික් ඇසිඩ් වගේ ඇසිඩ් හැදෙනවා මේකේ. ඒව හැදිච්ච එක මම මොකද වෙන්නේ? මේ ප්ලාන්ට් එකේ තියෙන ඔක්කොම ලෝහමය උපකරණ විකාදනය වෙනවා, කොරෝඩ් වෙනවා, කොරෝෂන් රේට් එක වැඩි වෙනවා. ඊට පස්සේ ප්ලාන්ට් එක ආපහු දුවන්න පටන් ගන්නකොට ඒ කොරෝඩ්ජේ මලකඩ ගිහිලා රැඳිලා ලයින් බ්ලොක් වෙනවා, වෑල් ටික බ්ලොක් වෙනවා, ඒවා කැඩලා යනවා. ඊට පස්සේ ඒ වගේ රිපෙයාර් කිට්, ස්පෙයාර් පාර්ට්ස් ඔක්කොම අපිට ආනයනය කරන්න අනිත් පැත්තෙන් විශාල මේ විදේශ විනිමයක් දරන්න වෙනවා.
එතකොට මේ අපේ මිනිස්සු මොකද්ද වැඩට ගියේ මේක වහලා තියෙන වෙලාවේ මේක එහෙම නිකම් මේ මේ කඩයක් වහනවා වගේ උදේ වැඩ කරලා හවස වහලා යන්න පුළුවන් plant එකක් නෙවෙයි දැන් හොඳම උදාහරණේ නොරොච්චෝලේ බලාගාරේ නැවතුණාම ඒක නවත්ත ගන්න කොච්චර කූල් කරන්න දවස් කීපයක් යනවා ඊට පස්සේ දාන්න යනකොට කොච්චර දවස් ගානක් යනද ඒක start කරලා ඒ අවශ්‍ය temperatures වලට ගේන්නේ ඒ වගේම තමයි අපේ පිරිපදු celsius 524 ක් ගැන හිතා ගන්න බැරි උෂ්ණත්වය ජලය නටන්නේ celsius 100 දී එතකොට මේ මිනිස්සු මොකද්ද කරන්නේ මේක අපේ තියෙන මොත්බෝලින් ප්‍රොසීඩියස් කියලා ප්‍රොසීඩියස් වගේ. ඒ කියන්නේ equipment preservation procedure. මේක නවත්තන්න දවස් ගාණක් යන අපිට එකපාරට දැන් නවත්තන්න කියලා ස්විච් එකකින් ඕෆ් කරලා නවත්තන්න පුළුවන් plant එකක් නෙවෙයි මේක. ඒ වගේම ආපහු දානකටත් මේක ක්‍රමානුකූල උෂ්ණත්වය වැඩි කරගෙන තමයි දවස් කිහිපයක් යනවා මේ කියන පෙට්‍රල් 92 ඔක්ටේන් අංකය ලබා ගන්න ඩීසල් වල C10 අංකය ලබා ගන්න දවස් කිහිපයක් ගත වෙනවා. ඒකට ක්‍රමානුකූල ඒ වගේ plant එක නවත්තද්දි වැඩි වෙලෙ වෙලක් තියෙනවා නැවත plant එක පටන් ගන්න කලින් දවස් කිහිපයකට පෙර සූදානම්ක් තියෙනවා ඒ අතරතුර අර මාස ගාණක් නවත්තලා තියෙන කාලය තුළ වෙන හානිය අවම කරගන්න සේවකයෝ මේකේ වැඩේ නිරත වෙනවා අර මං කිව්ව මේවා මේක විශේෂයෙන් තියෙන platform කියලා unit එකක් ඒකෙන් තමයි petrol හදන්නේ එතකොට ඒකේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කරන්න අපි catalyst එකක් එහෙම නැත්නම් උත්ප්‍රේරකයක් භාවිත කරනවා ඒ උත්ප්‍රේරකේ අඩංගු වෙනවා platinum rhenium කියලා bimetallic මේ catalyst එකක් use කරන්නේ ඒ platinum rhenium කියන ද්‍රව්‍ය ඇත්තටම ගත්තොත් තේරෙන්නේ කොහොත් රත්තරන් වලටත් වඩා මිලින් අධිකයි. එතකොට ඔය කැටලිස්ට් කිලෝ 14000ක් තියෙන අපේ මේ අපේ යුනිට් එකේ. එතකොට ඒ 14000න් අර ප්ලැටිනම් රේනියම් කියන බයිමෙටල් එක තියෙනවා කිලෝ 35ක්. දැන් රත්තරන් කිලෝ 35ක් වුත් කොච්චර වටිනාකමද? එතකොට මෙන්න මේවා මෙහෙම නවත්ත නවත්ත යනකොට කැටලිස්ට් එක ඩීග්‍රේඩ් වෙනවා. ඇක්ටිව් ගතිය අඩු වෙනවා. ඊට පස්සේ ඒක රීජෙනරේට් කරන්න අපිට plant එක නවත්තන්න නම් මොකද semi regenerative unit එකක් තියෙන අපේ. ඒ කියන්නේ continuous catalyst regeneration unit එකක් නැති නිසා plant එක දුවද්දි regenerate කරන්න බෑ. එතකොට ක්‍රූඩ් තිබුණත් කැටලිස්ට් එක මේ අකර්මණ්‍ය වෙලා තිබුත් අපිට plant එක නවත්තලා තමයි කැටලිස්ට් එක හදලා ගන්න වෙන්නේ. ඒකත් කරන්න පුළුවන් සයිකල් 7ක් විතරයි. ඊට පස්සේ කැටලිස්ට් එක රීප්ලේස් කරන්න අධික වියදමක් යනවා. ඒවා මේ හැම රටකම ගන්න නැහැ. ඇමරිකාවේ UOP එහෙම නැත්නම් Universal Oil Product කියන සමාගමෙන් තමයි ඒ වගේ ඒවා අපි ඒගොල්ලෝගෙන් හරි ඒගොල්ලෝ නිර්දේශ කරපු සමාගම් වලින් තමයි ඒවා ආනයනය කරන්නේ. එතකොට ඒ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. ඒ වගේ තාක්ෂණික ගැටලු ගොඩක් තියෙනවා මේ plant එක අකාලේ ඒ කියන්නේ සැලසුම් සහගත නොකර මේ නවත්තන එක බොරතෙල් නැතුව. ඉතින් අපි දිගින් දිගට ආණ්ඩුවට කියා දිලා මේ ආණ්ඩු දුවන්නේත් මේ වගේ ඇත්තම කතාව. මොකද අපි දැන් ඉන්ධන ලීටරයක් රුපියල් 450ක් කියලා ගත්තොත් පෙට්‍රල් ලීටරයක් ඕකේ රුපියල් 59කට අධික බාණක් තියෙන ආණ්ඩුවට ගෙවන බදු රුපියල් 13ක් තියෙන ඩීලර් කමිෂන් එක. නමුත් සේවක පරිණඩි වලට යන්නේ රුපියලක් වගේ අඩු ප්‍රමාණයක්. ඒක කවුරුත් කතා කරන්නේ නැහැ. ඉන්ධන අඩු කරන්න කියලා මේ මිනිස්සු කොමිස් ගහනවා මේ 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 ඕටි කරනවා කියනවා. නමුත් ඇත්තම කතාව ගත්තොත් 100%ට වඩා අඩුයි සේවකයන්ගේ පරිණඩි සහ ඇඩ්මිනිස්ට්‍රේටිව් කොස්ට් කියන එක ඔක්කොම ගත්තොත් අනිත් ඔක්කොම යන්නේ බොරතෙල් වලට සහ ආනයන වියදම්. එතකොට මේ ජනතාවට ඉන්ධන අඩුවෙන් දෙන්න නම් ආණ්ඩුවට පුළුවන් ටැක්ස් එක අඩු කරන්න. අනිත් පැත්තෙන් පුළුවන් ඩීලර් කමිෂන් එක. රුපියලක් අපිට CPC එකට ලාභේ රුපියලක් දීලා ඩීලර්ට දෙනවා. ඒ කියන්නේ ෂෙඩ් හිමියන්ගේ ලාභේ විදිහට රුපියල් 13ක් මේ වෙනකොට දෙනවා ඉන්ධන ලීටරයකින්. එතකොට ආණ්ඩුව ඔච්චර ජනතාව ගැන සංවේදී නම් ජනතාව ගැන කතා කරනවා නම් ඇයි ඒ ඩීලර් කමිෂන් එක අඩු කරන්න බැරි? මේ ළඟදි කතා කරලා තියෙන එක තවත් වැඩි කරගන්න. එතකොට මේ පිරිපහදුව නැවැත්වීම තුල අනිත් එක තමයි Jet A1 කියන බිස්නස් එක ලංකාව මේ වෙලාවේ තියෙන ඩොලර් අර්බුදය. Jet A1 වල එතකොට සාමාන්‍යයෙන් තියෙන Jet A1 ලීටර 114ක අපිට ඉල්ලුමක් තියෙනවා දෛනිකව. එතකොට එක ලීටරයක් අපි විකුණන්නේ ඩොලර් එකකට ආසන්න වශයෙන්. ඒ කියන්නේ ආදායම ලබනවා Jet A1 බිස්නස් එකෙන් අපි ඩොලර් 14 ලක්ෂයක් දවසකට. එතකොට අනිත් එක තමයි මේ Jet A1 කියන ප්‍රොඩක්ට් එකට අපේ තියෙන Jet A1 එකට ඉල්ලුම වැඩි. මොකද ඒක ස්ට්‍රේට් රන් Jet A1 එකක්. අපි ක්‍රූඩ් එක ෆීඩ් කරලා කෙලින්ම එන ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි Jet A1 එක ගන්නෙ. නමුත් අනිත් රටවල් ආනයනය කරන Jet A1 එක ඇවිල්ලා බ්ලෙන්ඩ් කරලා හදන එකක්. එතකොට ඒකේ තියෙන පර්ෆෝමන්ස් අඩුයි අපේ තියෙන Jet A1 එකට වඩා. එතකොට ඒක ඕක දන්නව ගුවන් යානා සමාගම. ඒගොල්ලෝ කැමති ලංකාවෙන් තෙල් ගහගන්න. එතකොට මොකද්ද වෙන්නේ? විදේශ Jet මේ මේ ගුවන් යානා සමාගම වෙලා අපෙන් Jet A1 ගන්නවා. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට අපි රුපියල් වලින් Jet A1 දෙනවා. එතකොට ඒගොල්ලන් තෙල් ගහගන්න රුපියල් විතරයි යන්නේ ඩොලර්ස් යන්නේ රටින් එළියට. අනිත් පැත්තෙන් විදේශ Jet සමාගම වෙලා අපෙන් තෙල් ගන්නකොට ඒගොල්ලන්ගෙන් අපිට ඩොලර් ආදායමක් ලැබෙනවා. ඔය දෙකම නැති වෙනවා පිරිපහදුව නවත්තලා Jet A1 හදන එක නැවැත්තුවට පස්සේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට දෙන ආසන්න රට වෙන ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් වලට තෙල් ගහන්න. එතකොට එතනින් ලංකාවේ තියෙන ඩොලර් ප්‍රමාණයක් එළියට යනවා. අනිත් පැත්තෙන් අපේ රට නේන ගුවන් වාර්ගාන අඩු වෙනවා. ඒ වගේම විදේශ සමාගම් තෙල් වෙන රටවල් වලින් ගහගෙන එනකොට එතනින් ලැබෙන ආදායම ලැබෙනවා. අනිත් එක දැන් මේක පාඩුද ලාභද කියලා කතා කරද්දී බොරතෙල් බැරල් එකක් පිරිපහදු කිරීම තුළ අපි ලබනවා ලාභයේ විතර එක බැරල් එකකින් ඩොලර් 20ක්. එතකොට මං කියවා බැරල් 50000ක් දවසට පිරිපහදු කරනවා කියලා මේක ෆුල් ෆීඩ් දුවද්දි බැරල් 50000ක් කියන්නේ ඩොලර් මිලියනක් එක දවසකට ලබනවා. ඒ කියන්නේ මාසයක් තුළ ඩොලර් වලින් ගත්තොත් ලාභය ආදායම නෙවෙයි ලාභයේ විදියට ඩොලර් මිලියන 30ක් ලබනවා. සාමාන්‍යයෙන් ගෑස් නැවක් ගෙන්නන්න යන්නේ ඩොලර් මිලියන 3යි. ගෑස් නැව් 10ක් ගෙන්නන්න පුළුවන් පිරිපහදු මාසයක් දිවොත් අපිට. ඒ ලැබෙන ලාභයෙන් විතරයි. එතකොට මේක පාඩුවේ කියන එක අමූලික බොරුවක්. 100%ට 16ක් විතර ලාභ. ඒ කියන්නේ දැන් මං කියන්නේ නිෂ්පාදන 7ක් හදනවා කියලා බොරතෙල් ගෙනල්ලා. ඒ නිෂ්පාදන 7ම ඒ බොරතෙල් බැරල් එකකින් පිරිපහදු කරලා ගෙන නිෂ්පාදන 7 ඒ ප්‍රමාණ වලින් අපි ආනයනය කරවුතින් යන වියදමට වඩා 100%ට 16ක් වැඩි
116ක් වැඩි මේ 116කින් අඩුයි අපි බොරතෙල් ගෙනල්ලා හදුවොත් ඒක සාමාන්‍ය කොහොම මම සංඛ්‍යාත්මක කිව්වොත් කෙනෙක්ට කියන්න පුළුවන් මම බොරු කියනවා කියලා. ඕක සාමාන්‍යයෙන් කෙනෙක්ට ගණන් හදන්න ඕනේ ලයිෆ් සයිකල් කොස්ට් එක කියන්නේ ඕනම නිෂ්පාදනයක තියෙනවා ජීව චක්‍ර මේක කියලා. දැන් අපි බොරතෙල් ගෙනල්ලා ඒක පිරිපහදු කළා මේ නිෂ්පාදන හත ලංකාවේ හදන. එතකොට එක නැවකින් බොරතෙල් එන්නේ. නැව් ගාස්තු එකයි. කොමිස් දෙනවා කියන්නේ කොමිස් ගෙවන්න එකපාරයි. නමුත් එහෙමද පෙට්‍රල් ඩීසල් වෙන වෙනම ගෙනවොත් නැව් හතකින් ඕවා එන්නේ. ඔය කියන නිෂ්පාදන හත හත් පාරකට ගෙන්නන්න වෙනවා. නැව් ගාස්තු හතයි. ඊට පස්සේ ඒගොල්ලන්ට කොමිෂන් ගෙවුවොත් කොමිෂන් මුදල් හතක් ගෙවන්න වෙනවා. එතකොට තේරෙනව නේද එක ඉන්ධන ලීටරයක් ආනයනය කරාම කොච්චර කොමිෂන් එකක් කොච්චර වියදමක් යනද ඒවා වෙන වෙනම නිවිනි ද්‍රව්‍ය විදිහට ආනයනය කරාම. නමුත් බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරාම වෙන්නේ. ඊටවත් වඩා හොඳම දේ තමයි බොරතෙල් කියන එක වාෂ්පශීලී